අද දුරුතුපුර පසළොස්වක පොහොය දවස. අද දවසේදී ලෝකවාසී බෞද්ධ ජනතාව සිත කය වචනය යන තිදුරම සංවර කරගෙන දානශීල භාවනාදී පිළිවෙත් පුරමින් සිරින දවස. ඉතින් අද දවසේදීත් අපි සුපුරුදු පරිදි සූදානම් වෙනවා සද්ධර්ම වර්ෂා වැඩසටහන ආරම්භ කරන්නට, සංසාරේ කෙටි කරගන්නට, තමන් කැමති විදිහකට නිර්වාණය ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණය හිමි කරගන්නට ඔබට හැකියාව වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් තමයි අපි අද දවසේදී සද්ධර්ම වර්ෂා වැඩසටහන පටන් ගන්නෙ. මේ වැඩසටහන ආරම්භ කරද්දීම මහත් ගෞරවයෙන් අපි මතක් කරන්නට ඕනේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහෝපාධි ධුරයෙන් පිදුම් ලැබුවා අපි අති පූජනීය නා උයනේ අරිධම්ම ස්වාමින් වහන්සේ. මේ ආරංචියත් අද දවසේදී ගෞරවපූර්වකව මතක් කරමින් තමයි අපි ඇරයුම් කරන්නේ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ මහෝපාධ්‍ය ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ශාසන ධජ මහා කම්මඨානාචාර්ය අති පූජ්‍ය නා උයනේ අරිධම්ම ස්වාමින් වහන්සේට. ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ මුලින්ම අපිට දුරුතුපුන් පොහොය දවසේ ඇති වැදගත්කම පැහැදිලි කර දෙන්න. ඉන් අනතුරු ස්වාමින් වහන්ස, අපි පසුගිය සතියේ පටන් ගත් ආරම්භ කළ පටිච්ච සමුප්පාදය දේශනය අප කෙරෙහි අනුකම්පාවෙන් අපට දේශනා කරන්න කියලායි අපි ඔබ වහන්සේට නමස්කාර පූර්වකව ඉල්ලා සිටින්නේ. තෙරුවන් සරණයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ජීවිතයේ ඉතා වැදගත් සිදුවීම් රැසක් දුරුතුපුර පසළොස්වක පොහෝ දාසේ සිදු වී තිබෙනවා. ඒ සම්බන්ධව බුද්ධ චරිතයේම කරුණ රැසක් අපට මතු වී තිබෙනවා. ඒ කියන්නේ බුද්ධත්වයෙන් මාස 8ක් පිරෙන දවස දුරුතුපුර පසළොස්වක පොහෝ දවස. ඒ දවසේදී සාන්තිනායකයන් වහන්සේ ඉසිපතනාරාම මිගදායේ සිට චාරිකාවේ වඩමින් සිටියා උරුවෙල් දනව බලා. එය එන අතරමඟ භද්‍ර වර්ගයේ කියන කුමාරවරු 30 දෙනෙක් බුදුසසුනේ පැවිදි කෙරෙව්වා. ධර්මදේශනාවෙන් ඒ සියල්ලෝ මාර්ගඵලාභීන් බවට පැමිණෙව්වා. නැවත වැඩම කොට වදාළේ උරුවෙල් දනවට. උරුවෙල් දනාවේ සිටියා උරේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන සහෝදර තාපසුරු 3 දෙනෙක් නේරංජරා ගඟේ ආශ්‍රිතව ආශ්‍රමපද 3ක් හදාගෙන 500, 300, 200 බැගින් පිරිස හදාගෙන තවුස්දන් පුරමින් සිටියා. එයින් උරුවෙල කාශ්‍යප වෙත වැඩම කරවා වදාළ තථාගතයන් වහන්සේ නැවතුම් පොලක් ඉල්ලුවා. එතකොට කියවා සීලුම කුටි සෙනසුන් අවහිරයි, භාග්‍යතුන් වහන්සේ කියා හිටියා, එහෙනම් මට මේ ගිනිහල් ගේ දෙන්න බැරිද? ගිනිහල් ගේ දෙන්න පුළුවන්. එතන මහා භයානක විසගෝර සර්පෙක් ඉන්නවා, නාගේ. තමුන්නාසේට අපහසුතාවෙයි, අනතුරක් වෙයි. බුදුරජාණන් වහන්සේ 3 වාරයක් කියා හිටියා මට දෙන්න ගිනිහල් ගේ. එහෙනම් කැමති නම් ගන්න කිව්වා. අන්තිමේදී ගිනිහල් ගේ ඇතුළේ ලයිනුකට අර අග්නිසික කියන මහා විසගෝර නාගයා කිපිලා විෂදුම් පිටකරන්න, විෂ ගිනිදල් පිටකරන්න පටන් ගත්තා. භාග්‍යතුන් වහන්සේගේ තේජසින් ඔක්කොම ප්‍රතිබහානය කරලා ඔහු දමනය කළා. දමනය කළ උදේ පාත්‍රයටම නාගය අරගෙන පෙන්නුවා. පෙන්නලා පියන කිව්වහම උරුවෙල කාශ්‍යප කිව්වා, මේ ප්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ නාගයන් දමනය කරන්න දන්නව, අපට වාගේ රහත් ගුණයක් තමයි නැත්තේ. තමන් රහත් කියලා හිතාගෙන ඔහොම දවස් 15ක් තිස්සේ 3500ක් පෙළහැර පාණ්ඩ සිද්ධ වුණා. මේ උරුවේල කාශ්‍යපගේ දෘෂ්ටිය මැඩ පවත්වන්නේ හරියටම හෙට දවස දුරුතු පෝය කියලා දිනයක් උදා වුණා. උරුවේල කාශ්‍යප හිතුවා, දැන් මේ පෝය දවසට දායක වෙන අපි බලන්න, මේ මහා ඉර්ධි බල සම්පන්න මේ ශ්‍රමණ භවත් ගෞතමයන් දැක්කොත් අපේ ලාභ සත්කාර පිරිහයි කියලා හිතුවා. බුදුරජාණන් වහන්සේ ඒක දැනගෙන පහවදා උදේම මේ උතුරු කුර දිවයිනට වැඩම කරලා දානි වළඳලා හිමවත් ප්‍රදේශෙත් හැසිරිලා ලංකාවට වැඩියා. මෙන්න මේකයි දුරුතු පෝය සිදුවෙච්ච විශේෂ අවස්ථාව. ලංකාවට වැඩියා අහසින්. ඒ දවසේ ලංකාවේ මහියංගන ප්‍රදේශයේ, ඒ මහියංගන ප්‍රදේශයේ යක්ෂ සමාගමක් තිබුණා. ලංකාවේ නානා ප්‍රදේශවල තිබුණු යක්ෂ පුරයන්ගෙන්, යක්ෂ නගරයන්ගෙන් ඔක්කොම එකතු වෙලා විශාල සමාගමක් තිබුණා. බුදුරජාන් වහන්සේ දන්නවා අනාගතයේ බුද්ධ ශාසනයේ මුල් බැසගෙන පිහිටන්නේ ශ්‍රී ලංකාවේ. එනිසා මේ යක්ෂයන්ට කවදාකවත් මාර්ගඵල ලැබෙන්නේ නැහැ ඒ ජීවිතේ. එනිසා ඔවුන්ට සැපදායක තැනකට පත් කරන්න ඕන, ලංකාව සුද්ධ වෙන්න ඕන කියලා එතෙන් අහසින් වැඩලා ඔවුන්ගේ සමාගමට ඉහළින් මහා ඝන අන්ධකාරයක් මැව්වා. එක්කෙනෙකුට එක්කෙනෙ පේන්නේ නැති වෙන්නේ. ඔවුන් භීතියට පත් වුණා.
ඊට පස්සේ ඔවුන් අදහන යක්ෂයන් දෙවියන් අදහන්න පටන් ගත්ත, යාඥා කරන්න පටන් ගත්ත. එතකොට බුදුරජාණන් වහන්සේ විශාල ආලෝකයක් පැතිරෙව්වා. අහසේ දිලිසි දිලිසිය වැඩි ඉනකොට මේගොල්ලෝ යාඥා කළ අපට අභය දෙන්න අභය දෙන්න. බුදුරජාණන් වහන්සේ වදාළ, ඔව් මං අභය දෙනවා, මට මේ පත්කඩේලා ගන්න තැනක් දෙන්න. ඉතින් ඒකට ඉඩ දුන්නා. බුදුරජාණන් වහන්සේ පත්කඩේලාගෙන වාඩි වෙලා සමාපත්තියට සමාදිනකොට පත්කඩෙන් හාත්පසෙන් ගිනි සිළු පිට වෙනවා. මේගොල්ලෝ ටිකෙන් ටික ඈත් වෙලා මුහුදු තෙරටම ගියා. පස්සේ බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානයෙන් මනුෂ්‍ය වාසයක් නැවූ ගිරිදිවේණි කියන විශාල දූපත මුදුවේට එන්න සලස්සලා ඒකට මේගොල්ලෝ ගොඩ වුණාට පස්සේ ඒක තිබුණු තැන තියෙන අධිෂ්ඨාන කළා. දෙවියෝ රැස් වුණා බණ අහන්න. සමන්තකූට පර්වත අධිගෘත සුමන සමන් දිව්‍ය රාජා ප්‍රධාන විශාල සංඛ්‍යාවක් දෙවියෝ බණ හණ්ඩාවා. එදා දේශනා කොට වදාළ දේශනාවෙන් දෙවි දේවතාවන් අතර 84 දහසකට වැඩි පිරිසක් මාර්ගඵල නිවන්සුව ලැබුවා. මේ සිද්ධිය වුණේ හරියට දුරුතුපුර පසළොස්වක පොහෝ දවසේ. ඉතින් මේ සුමන සමන් දිව්‍ය රාජා ආරාධනා කළා අපට වන්දනීය පූජනීය වස්තුවක් ලැබේවා. භාග්‍යතුන් වහන්සේ දකුණු අතින් සිරස පිරිමැඳලා ජීව කේස ධාතු මිටක් බාර දුන්නා. වැඩිහිටිය අර පත්කඩේ එලාගෙන වැඩිහිටියේ තැන ඒ දිව්‍ය රාජාගේ අනුහසින් ඉන්ද්‍රනීල මාණිකමය සත්‍රියන් චෛත්‍යයක් ගොඩනගලා එතන තැන්පත් කළා. එතන තමයි අද මහයංගන චෛත්‍ය රාජන් වහන්සේ වැඩෙන්නේ. ඔය සිද්ධිය හරියටම සිද්ධ වුණේ දුරුතු පෝය පසළොස්වක පොහෝ දවසේ සවස් භාගයේලායි. භාග්‍යතුන් වහන්සේ ආපහු වැඩිය උරුල දනව්වට. හැබැයි වඩින්න ඉස්සර ලංකා වටේ තෙවරක් අහසේ බුදුරැස් වගුරුවමින් විහිදුවමින් ලංකාට ආශිර්වාද පිණිස මේ ප්‍රදක්ෂිණා කළ තමයි උරුල දනව්වට වැඩි. ඒ සිද්ධිය අද වාගේ දුරුතු පුර පසළොස්වක පොහෝ දවසේ. උරුල දනව්වට වඩනකොට විශාල වර්ෂාවකින් ගම් වතුර උතුරනවා, ගඟ උතුරනවා. ඒලායි භාග්‍යතුන් වහන්සේ ගඟ මැද්දේ වැල්ලේ සක්මන් කරන. භාග්‍යතුන් වහන්සේ කිසි අනතුරක් නැහැ. පිටි හතරකින් වට වේලා වගේ වතුර භාග්‍යතුන් වහන්සේ එන්නේ නැහැ. ඕක දැකලා උරු වේල කාසේ පොරුවක් පැදගෙන ඇවිල්ලා මේකට ගොඩ වෙන්න කියලා ගොරුවෙන් තමන්ගේ ආශ්‍රමයට වඩම්මගෙන ගියා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දැඩි ආවාදයක් දුන්නා. එතකොට දැන් මේ පිරිසේ තේරුම් අරගෙන තිබුණා. එදා ඒ වෙලාවේ ඇත්තෝ ඔක්කොම එහි භික්ෂු භාවයෙන් පැවිදි වුණා. ඒ ඇත්තන්ගේ ශ්‍රමණ පරිස්කාර කියන්නේ තාපස පරිස්කාර ගඟේ දැම්මා. පහලින් ඉන්නේ දෙගොල්ලමත් ඇවිල්ලා ඒගොල්ලොත් එහි භික්ෂු භාවයෙන් පැවිදි වුණා. දැන් දහසක් පිරිසකට පැවිදි වුණා. ඔය සෙද්දී දුරුතු පෝය දවසේ ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ දහසක් පිරිස එක්කාසු කරගෙන ගයා සිරිසේ කියන පුණ්‍යස්ථානයට වැඩියා ගංගාවේ. එතන වැඩ ඉඳගෙන ආදිත්ත පරියාය සූත්‍රයෙන් ධර්ම දේශනා කළාම සීළු දෙනා වහන්සේ ත්‍රිවිද්‍යා සට්ඨාභිඥා සිව් පිළිසිඹියා ඥාන සහිතව මහරහත් භාවයට පත් වී වදාළා. මේ සිද්ධිය හරියට දුරුතු පෝය දවසේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැවිදි වෙලා දෙමේ පළවෙනි සතිය අවසානයේදී බිම්බිසාර රජුගෙන් ආරාධනයක් ලැබී තිබුණා. ඔබ වහන්සේ ලෝතුරා බුදු වෙලා මුලින්ම මගේ රටට වඩින්න කියලා. ඒ නිසා එදා හරියටම වැඩිය රජගහ නුවරට උයනට වැඩියා. ඒ බව දැනගත් බිම්බිසාර රජුරෝ 120,000ක් පිරිස පිරවරාගෙන ආ බුද්ධ දර්ශනීයට සංඝ දර්ශනීයට ධර්ම ශ්‍රවණීයට. ඒ වෙලාවේ සරුවඥන් වහන්සේ මේ පිරිසගේ සිත් සසර බලලා මහා නාරද කාශ්‍යප ජාතක දේශනෙන් ධර්ම දේශනාවක් කළා. සිළු දෙනාම අතරින් 110,000ක් දෙනා සෝවාන් මාර්ගඵල ලැබුවා. අනේ 10,000ක් දෙනා තෙරුවන් සරණ ගිය බෞද්ධයන් වුණා. මේ සිදුවීම් ඔක්කොම සිද්ධ වුණේ දුරුතු පුර පසළොස්වක පොහෝ දවසේ. ඒ නිසා අපි අද ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ ලෝක ශාසන සේවයෙහි මුල් පිරීමේ අවස්ථාව සලකාගෙන මේ දුරුතු පෝය දවසේදී අපේ චිත්තසංතාන හැකිතා කරුණාවෙන් මෛත්‍රියෙන් පුරවාගෙන ඒ නිත්‍ය සීල උපෝසත සීලාදී සීල ගුණ පූර්ණී කරමින් ධ්‍යාන විදර්ශනා මාර්ගඵල නිවන දක්වාම පාරමී සීරිසෙන් ධර්මයේ හැසිරීමට අදිෂ්ඨාන තබා ගනිමු. අද මේ මොහොතේදී අපේ ධර්ම සාකච්ඡාවට විශේෂයෙන්ම ගැනෙන්නේ පටිච්ච සමුප්පාදය ගැනයි. පටිච්ච සමුප්පාදයේ බුදුරජාණන් වහන්සේ මීට පෙර බුද්ධ ශාසන 5,12,000කදී අහලා තිබුණා. විශේෂයෙන් නියත විවරණ ලබාගත් කාල පරිච්ඡේදයන්හිදී මේ ධර්මයේ වඩ වඩාත් උන්වහන්සේ ආબોධ කරගනිමින්
ඒ ධර්මයේ ශ්‍රවණය කරමින් ඒ සම්බන්ධව අවබෝධයක් ලබාගෙන හිටියා සුතමේ ඥානය. ඊළඟට මේ ලෝතර බුදු වෙන දවසේ සන්ධ්‍යා භාගයේ රාත්‍රී ඉරබැස ගිය තැන් සිට මැදි පෙරම් කාලයේදී අනන්ත අපරිමාණ කාල පරිච්ඡේදයක් ඈත උන්වහන්සේ පුබ්බේ නිවාස ඥානෙන් විමසා බැලුවා. උන්වහන්සේ පෙනී ගියා භවයක් භවයක් පාසාම ස්කන්ධ సంతානය හේතුඵල සම්බන්ධතාවයෙන් ඇති වුන හැටි පෙනී ගියා. ඊළඟට මධ්‍යම යාමයේහි චුතූපපාත ඥානෙ මෙහෙයෙව්වා. මරණ උපදින සත්වයන් සුගති දුගත යන සත්වයන් කුසල් අකුසල් කරන සත්වයන් සෝබන අසෝබන සත්වයන් මේ වගේ සියලුම සත්වයන්ගේ පැවැත්ම සහ හිත ඇති හිත නැති සෑම වස්තුවක්ම ඒ දිබ්බ චක්ඛු ඥානෙන් දැකවදාලා. ඒ හැම දෙයක්ම හේතුයෙන් ඵලය, ඵලයෙන් හේතුව, ඇති වෙමින් හේතුඵල සම්බන්ධතාවයෙන් පවට්නා හැටි ඉතා පැහැදිලිව අභිඥාවෙන් දැකවදාලා. ඒ අරමුණම තමන් වහන්සේගේ විදර්ශනාවට අරමුණක් වුණා. එනිසා රාත්‍රියේ මැදියම ගත වෙනකොට මුන්වහන්සේ පටන් ගත්තේ පටිච්ච සමුප්පාද විදර්ශනාව. ඒක පටිච්ච සමුප්පාද විදර්ශනාව කිව්වම දැන් අපි බොහෝ සෙයින් පටිච්ච සමුප්පාදය කියන්නේ පද 12කින් යුක්ත කෙටි දේශනාව. ඒ කෙටි දේශනාව එක මාතෘකාවක්. ඔයගේ අභ්‍යන්තර දේශනාවේ තියෙනවා බොහෝම ගැඹුරට මේ පටිච්ච සමුප්පාදය බෙද බෙදා බලන හැටි. එයිනුත් මධ්‍යම වශයෙන් දකින්න තියෙනවා අභිධර්ම පිටකයේහි පටිච්ච සමුප්පාද විභංගයේ විභංග ප්‍රකරණයේ සිතක් සිතක් ගානේ මේ පටිච්ච සමුප්පාදයේ එක සිතක 16 16 ආකාරයකට සංග්‍රහ වෙන හැටි දේශනාව සඳහන් වෙනවා. ඒක දැන් මේ මොහොතේ අපි සවිස්තරව කාලය ගන්නේ නැහැ විස්තර කරන්න. හැඟීමක් පමණයි මේ ඉදිරිපත් කරන්නේ. එහිදී සඳහන් වෙනවා මේ පටිච්ච සමුප්පාදයේ මුල්ම ධර්මයේ අවිද්‍යාව. ඒ කියන්නේ අවිද්‍යාව ලෝකයේ ආරම්භය කියන එක නෙමෙයි. භව චක්‍රයක් හැටියට මේ පටිච්ච සමුප්පාදය හඳුන්වන්නේ. රෝධයක මුල මෙතනයි අග මෙතනයි කියන්න බෑනේ. රෝධය කියන එක චක්‍රාකාරයෙන් තියෙන වස්තුවක්. ඒ වගේ මේ පද 12කින් යුක්ත වූ චක්‍රයක් තමයි පටිච්චසමුප්පාද භව චක්‍රය කියලා කියන්නේ. ඒ පටිච්චසමුප්පාද කියන භව චක්‍රයේ ප්‍රධාන හේතුව තමයි අවිද්‍යාව. නමුත් අවිද්‍යාවටත් හේතු තියෙනවා. අවිද්‍යාවත් යම්කිසි හේතුවක ප්‍රතිඵලයක්. ඒ සම්බන්ධව මේ අවිද්‍යාව පිළිබඳ හැඟීමක් අපි ඇතිකර ගැනීමෙන් අපට තේරුම් ගන්න පුළුවන් කොහොමද මේක මේ පරම්පරාවකට සම්බන්ධ වෙන්නේ හේතුඵල ධර්මයක් උනේ කියලා. පළමුවෙන් අපි සලකා බලමු මෙතන තියෙනවා පද 12ක්. ද්වාදශ අංග කියලා. ද්වාදශ අංග පටිච්චසමුප්පාදී. අවිද්‍යාව, සංස්කාර, විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා මරණ. පද ඔක්කොම 12ක් තියෙනවා. එතකොට මේ පද 12 එකින් එකට එක එක ප්‍රත්‍ය වෙනවා. අවිද්‍යාව සංඛාරයට ප්‍රත්‍ය වෙනවා, සංඛාර විඥාණයට, විඥාණේ නාම රූපයට, නාම රූපේ සලායතනයට, සලායතනේ පස්සේට, පස්සේ වේදනාවට, වේදනාව තණ්හාවට, තණ්හාව උපාදානයට, උපාදානයේ භවයට, කර්ම භවයට, කර්ම භවයේ උපපත්ති භවයේ ජාතියට, ජාතියේ ජරා මරණයට. ඊළඟට ජරා මරණ නිසා අවිද්‍යාව නැවත හට ගන්නවා. මෙන්න මෙහෙම මේක අනුපිළිවෙලින් එකට එක සම්බන්ධ වෙන හේතුඵල න්‍යායක් තියෙනවා. ඒතකොට ඵලමින් අපි තෝරා ගන්න මොකද්ද මේ පටිච්ච සමුප්පාද කියන වචනේ තේරුම? ඒ වචනේ අපි ඉස්සෙල්ල තේරුම් ගන්නට ඕනේ මේ බුද්ධ වචනේ කවදාකවත් අනිත් ශාස්ත්‍ර ශාසනයක මේක නැහැ. පටිච්ච සමුප්පාද කියනකොට පටි ඉච්ඡ සං උප්පාද කියන මේ පද කීපයක් එකතු වෙලා තියෙනවා. පටි කියන්නේ උපසර්ගයක්. ඉච්ඡ කියන්නේ නිස්පාදනයේ වෙච්ච ක්‍රියාාර්ථයක්. ක්‍රියාාර්ථයක් ක්‍රියාවක්. පටි ඒති කියන එකයි ඔය ඉච්ඡ කියලා හැදලා තියෙන්නේ. පටි ඒති සං උප්පාද. සං කියන්නේ සම්බන්ධතාවය. උප්පාද කියන්නේ හට ගැනීම. එතකොට පටි කියන්නේ උපසර්ගයෙන් කියවෙනවා නැවත 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 සම්බන්ධතාවක් ඇති කරන්න කියන එක. නැවත 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 මේ හේතුවෙන් මේක මේ ඇති කරනවා කියන එකයි පටි කියන උපසර්ගයෙන් කියවෙන්නේ එතන. වෙන වෙන තේරුම් ගෙන තැන් වලට යෙදෙනවා. එතකොට ඉච්ඡ කියන මේ වචනේහි ධාතුව හඳුන්වනවා ඊ ගතියන් කියන ධාතුවක්. ඊ ගතියන් පාලි භාෂාවේ ධාතු ස්වરૂප තේනවනේ එක එක අකුරට පවා ඊ කියන අකුරෙන් කියනවා ගමනාර්ථ
තේරුමක් ගමන් කිරීමේ අර්ථයක්. එතකොට ඊ කියන එකට ආදේශයක් වෙන ඒ කියන ආදේශය ඒ ආකාරය. ඒති කියලා හැදුන එකයි. ඊ කියන ධාතුවෙන් ප්‍රත්‍යක් වුණාම ඒ කියන ආදේශයක් කළා. ඒති එන්ති ඒසි ඒත ඒමි ඒම ආදි වශයෙන් මේ ක්‍රියාර්ථ සම්බන්ධතාවක් තියෙන භාෂාවේ නිරුක්ති නියමයෙන්. එහිදී පටි ඒති නැවත නැවත සම්බන්ධ වී එනවා. එතකොට පටි ඒති කියන කොට දැන් තවත් හේතු ඕකට එකතු වෙනවා. තනියෙන් යංගිස තයක් සිද්ධ කරන්නේ නැහැ. හේතු සම්බන්ධයක් තවත් මේකට තියෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව කියන කොට එතෙන් එකතු වෙනවා හේතු කියන්නේ චිත්තචාසික ධර්ම 20ක් පමණ. 20ක් පමණ එකතු වෙලා තමයි මේ අවිද්‍යාව සම්බන්ධ තෙන්නේ. අනිකෙත් එවත් එහෙම තමයි බොහෝ සෙයින් එක එක තැනත එක එක විදිහට එකතු වෙන සහකාර හේතු. එතකොට පටි ඒති සං උප්පාද. උප්පාද කියන්නේ හට ගැනීම. සං කියන්නේ අර වගේම සංයෝග සංයුක්ත කියන තේරුම ඇති එක්කාසු කරනවා. එක්කාසු කරනවා. එතකොට මේ යම් හේතුවක් තවත් හේතුන්ගේ සහයෝගයෙන් යමක් උපද්දවනවා. එතකොට ඒකට කියන පටිච්ච සමුප්පාද කියලා. සංදිවිදියෙන් එකතු වෙන අපාදේ. පටිච්ච සං උප්පාද කියන වචන හතර මේ දෙයට පටිච්ච සමුප්පාද කියලා හඳුන්වනවා. ඒකම පටිච්ච සමුප්පන්න කියලා ආවචනයක් කියනවා. හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේ කියලා. හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේ පටිච්ච සමුප්පන්න. පටිච්ච සමුප්පාද කියන්නේ මේ හේතු එකතු වෙලා මේ දේ උපදවනවා කියන තේරුමයි. එනිසා දැන් එහෙම යම්කිසි දෙයක හට ගැනීමට හේතු වෙනවා නම් ඒක පටිච්ච සමුප්පාද නමින් හඳුන්වනවා. ඒ මූල ධර්මයේ හැටියට ප්‍රධාන හේතුව හැටියට ගැනෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාව කියන එකේ නියම තේරුම විඥා කියන්නේ විද ඥානයේ කියන ධාතුවෙන් හැදිච්ච පදයක්. විද්‍යා කියන්නේ දැන් අපි කියනවානේ වේද කියලා වචනයකුත් ඒ හැදෙන්නේ විද ඥානයේ කියන ධාතුවෙන් හැදිච්ච පදයක්. එතකොට න විද්‍යා අවිද්‍යා කියලා නොයන්නට අයන්න ආදේශ වෙනවා. එතකොට න කියන්නේ ප්‍රතිසේධ. ප්‍රතිසේධ කියන්නේ වලක් කරනවා. ඥානය වලක් කරනවා. දුවන අහුරනවා. දුවනින් තොර වෙනවා. ඒක තමයි අවිද්‍යා කියලා පදයක් හැදුනේ. එතකොට ඒක අර්ථකථාල විවිධාකාරයෙන් විග්‍රහ කරලා තියෙනවා. අවින්දියං වින්දතිති අවිද්‍යා. අවින්දියං වින්දතිති අවිද්‍යා. ඒ කියන්නේ නොකල යුතු කාය දුච්චරිතාදී කරන්නේ යමක් නිසාද ඒක අවිද්‍යාව කියන. නොකල යුතු කියන එකයි අවින්දියං කියන්නේ. කයින් සිදුවෙන අකුසල්, වචනින් සිදුවෙන අකුසල්, සිතින් සිදුවෙන අකුසල් නොකල යුතු දේවල් අවින්දියං. ඒක එතකොට නුවණින් තොරව කරන දේ කියන එකයි අවින්දිය කියන්නේ. අවින්දියං වින්දති. ඒ නොකල යුතු නුවණින් තොරව කළ හැකි දේවල් කරනවා. වින්දති इति කරනවා. එනිසා ඒක අවිද්‍යාව කියලා කියන එක තේරුමක්. වින්දියං නවින්දති इति අවිද්‍යා. වින්දියං කියන්නේ හිතසුවගෙන දෙන කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිත නොකර හරිනවා. ඒ කියන්නේ කුසල් නොකර හරිනවා නොදන්නකම නිසා. ඒකට කියනවා වින්දියං නවින්දති इति අවිද්‍යා. කලියතු දේ හිතසෝපනිස හේතු වෙන දේ නොකර හරිනවා. මේක අවිද්‍යාව. ඒ වගේම අවිද්‍යමානේ ජවති इति අවිද්‍යා. අවිද්‍යමානේ ජවති. නැති දෙයක් කෙරෙහි දුවනවා. මොනවද නැති දෙය කියන්නේ? දැන් කියනවා සත්‍යය, පුජ්‍යලය, ස්ත්‍රිය, පුරුෂය, ඒ වගේම කුමාරයා, කුමාරිය, ලදරුවා ආදි නම් වශයෙන් අපි කියන්නේ සම්මුතිය. සම්මුතිය කියලා එකක් පරමාර්ථ වශයෙන් ගන්නෙ නෑනේ. ඒක නැති දෙයක්. දැන් අපි හිතමු සත්‍යය කියලා අපි කියන්නේ කාටද? අපි යම්කිසි සටහනක් මුල් කරගෙන සත්‍යය ප්‍රඥාති කර ගන්නවා, පනවා ගන්නවා. සටහන. එතකොට දැන් එතන ඒක බෙදලා බලනකොට දැන් මේ අපේ ශරීරයේ සම්බන්ධ කොටස් බෙදලා බලනකොට මොනවද තියෙන්නේ? කේසා, ලෝම, නඛා, දන්ත ආදී කොටස් 32ක් තියෙනවා. ධාතු කොටස් 42ක් තියෙනවා. ඊළඟට පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන හතරක් ප්‍රධාන කොට ඇති ධාතු කොටස් 42ක් තියෙනවා. එතකොට රූපය තියෙනවා, වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංකාර කියන කොටසක් තියෙනවා, විඥාන කොටසක් තියෙනවා. වෙන්කල වෙන්කල බැලුවම
දැන් කාර් එකක් තියෙනවා, කාර් එකේ කෑලි වෙන් කරුවාම කෝ කාර් එකක් නැහනේ, කාර් එකක් නැහැ. අපි සම්මුතියෙන් කාර් එක කියනවා. ඒ වගේ තමයි නැති දේ ඇති හැටියට පිළිගන්නවා නම් යමක්, ඒකට කියනවා අවිද්‍යමානේ ජවතීති, නැති දෙයක් කෙරෙහි හිත පිළිගන්නවා දුවනවා. විද්‍යමානේ නජවතීති අවිද්‍යා, විද්‍යමානේ නජවතී කියලා කියන්නේ සත්‍ය වශයෙන් මේකේ තියෙනවා යථා තත්වයක්. මොකද්ද දැන් මේ අපේ ආත්ම භාවයේ මම මම කියලා ස්කන්ධ පංචකයෙහි සත්‍ය වශයෙන් යමක් තියෙනවා. මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. කොටින් කියනකොට නාම රූප, තවත් කියනවා නම් චිත්ත, චෛතසික, භූත රූප, උපාදා රූප. මේවා බෙදලා බෙදලා බලනකොට දැන් අපේ මේ ශරීරයේ තියෙන ඇස, ඇස කියනකොට අපි ඇහ කිව්වට ඒක සම්මුතියක්. එතන තියෙනවා රූප ධර්ම ඔක්කොම 54ක්. රූප කලාප වශයෙන් මිටි 6ක් බැගින් තියෙනවා. දැන් අපේ කන, නෑය, දිව, කය අපි සම්මුතියෙන් කියනවා. මෙතන අභ්‍යන්තරයේ තියෙන පරමාර්ථ වශයෙන් මොනවද? රූප කලාප, රූප කලාප. කලාප කියන්නේ මිටි මිටි වශයෙන් තියෙනවා 10 කලාප, 8 කලාප විදිහට. එතකොට මේ විදිහට තියෙන රූප, ඇසේ තියෙන රූප 54ක්, කනේ තියෙන රූප 54ක්, නාසිකාය 54ක්, දිවේ 54ක්, කයේ තියෙන රූප 44ක්. 54ක් නෑ. ඊළඟට හෘද වස්තුවේ රූප 54ක් තියෙනවා. ජඨරාග්නේ රූප 9ක් තියෙනවා. ඔය වගේම කර්මජ රූප කලාප කියලා 8ක් එක එක సంతානෙ තියෙනවා. චිත්තජ රූප කලාප 8ක් බැගින් එක එක సంతානවල තියෙනවා. හිතින් උපදින රූප කලාප, ඍතු නිසා හටගන්න රූප කලාප 4ක් බැගින් එක එක ශරීරවල තියෙනවා. ආහාර නිසා උපදින රූප කලාප 2ක් බැගින් තියෙනවා. කෝයතුවට යදෙන පරමාර්ථය බලන්නේ මේ අවිද්‍යාව. ඒකට විද්‍යමානේ නජවති. ඇති දේ දකින්නේ නැහැ. ඇති දේ දකින්නේ නැහැ. ඊළඟට අපේ චිත්ත సంతානෙ බැලුවාම ඉතින් එක එක පුද්ගල సంతානවල අකුසල සිත් 12ක් පහළ වෙනවා. අකුසල චෛතසික වශයෙන් 27ක් පහළ වෙනවා. ඊළඟට කුසල විපාක ක්‍රියාසිත, මේවා ඔක්කොම එකතු වුණාම කාමාචර සත්‍යෝග කාමාචර සිත් වශයෙන් 54ක් ලැබෙනවා නේද? ඉතින් ඒවා අපිට පේන්නේ නැහැ. ඒ වාගේ පරමාර්ථය අපි දකින්නේ. හේමන්දිවට ඔය රූප ධර්ම, ඔය නාම ධර්ම ශෙනියක් ශෙනියක් පාසා ඇති වෙනව නැති වෙනව. ඒ අනිත්‍ය අපි දන්නේ නැහැ. ඇති වෙමින් නැති වෙමින් ඒවා නිතර පීඩා වෙනවා. ඒක දුක්ඛ ලක්ෂණ අපි දන්නේ නැහැ. ඒකේ තේනවා මම මාගේ කියලා ගන්න කිසිම දෙයක් නැහැ. නිත්‍ය සාර, සුඛ සාර, සුභ සාර, ආත්ම සාර කියන හරයක් නැහැ. අනාත්මයි. මේවා දකින්නේ. ඒකයි විද්‍යමානේ නජවතේ තියා විද්‍යා. සත්‍ය වශයෙන් තියෙන දේ කෙරෙහි පිහිටන්නේ නැහැ, අවබෝධ කරගන්නේ නැහැ, දන්නේ නැහැ. මෙන්න මේකයි දැන් බොහෝ සෙන් කරන්නේ තතගතම අවිද්‍යා. එතන තියෙන දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං, පුබ්බන්තේ අඥානං, අපරන්තේ අඥානං, පුබ්බන්තාපරන්තේ අඥානං, ඉදපත්චේතා පටිසම්පාදේසු ධම්මේසු අඥානං. ඕම කියනවා දේශනා පාළියේ. ඒ කියන්නේ දල වශයෙන්. එතකොට දුක්ඛේ දන්නේ නැහැ, සමුදය දන්නේ නැහැ, නිරෝධේ දන්නේ නැහැ, මාර්ගය දන්නේ නැහැ. අතීතේ දන්නේ, අනාගතේ දන්නේ, අතීත අනාගත දෙක දන්නේ නැහැ, හේතුඵල ධර්ම දන්නේ නැහැ. ඒක සංක්ෂේපෙන් දේශනා කළ සූත්‍ර පාඨයක්. ඒක තා ගැඹුරට බලනකොට මේ එක එක නාමයක්, එක එක රූපයක්, එතකොට මේ නාම රූප, ස්කන්ධ, ආයතන, ධාතු මේ කිසිවක්ම නොදන්නාකම. දැන් අපි හිතනවා මනුෂ්‍ය ලෝකේ බොහෝම වාසනාවන්තයි, සැපදායකයි. නමුත් මනුෂ්‍ය ලෝකේ කියන්නේ මොනවද? ඇති වෙන නැති වෙන හේතුඵල ධර්ම කියලා දන්නේ. දැන් දිව්‍ය ලෝක 6 බොහෝම සැපදායකයි කියලා හිතෙනවා. අපිට දිව්‍ය ලෝකයක් නැත්තම් හැතන් හිත හොඳයි කියලා පතනවා. නමුත් දිව්‍ය ලෝකේ තියෙන්නේ ඔය ඇති වෙන නැති වෙන අනිච්ච දුක්ඛ අනාත්ම නාම රූප ධර්ම. ඊට වඩා බඹලෝ සැපයි කියලා හිතෙනවා. ඔය විදිහට බැලුවාම ලෝක සත්‍යය සත්‍ය වශයෙන් තියෙන දේ දකින්න නැතිකම අවිද්‍යාවයකට කියනවා විද්‍යමානේ නජවතීති අවිද්‍යා. ඔය වාගේ තේරුම් රාශියක් අට කතාවේ අවිද්‍යාව හඳුන්වන්න දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ අනුව සලකාගෙන බැලුවහම පරමාර්ථ වශයෙන් අවිද්‍යාව කියන්නේ චෛතසික 52 අතුරෙන් මෝහ චෛතසිකය. මෝහ චෛතසික, මෝහ අවිද්‍යා. මෝහ චෛතසිකය, මෝහය කියන්නේ සත්‍යයේ සත්‍ය වශයෙන් දකින්නේ. වැරදි ලෙස දකිනවා. මේ අන්ධකාරයක් හා සමානයි. එතකොට ඇති දේ ඇති හැටියට දකින්න සමර්ථ නැහැ. අන්ධකාර ස්වභාවයෙන් යුක්තයි.
ඒවාගේම මුලා වෙන ස්වභාවෙන් යුක්තයි. හැමිලෑ මුලා වෙනවා. අර දැන් අපි හිතෙනවා මේ නුපුරුදු කෙනෙක් ඝන වනාන්තරයක ඇවිදිනකොට මං මුලා වෙනවා. මොකද එයා දන්නේ නැහැ දිසා හොයාගන්න බෑ. පාර හොයාගන්න දන්නේ නැති මං මුලා වෙනවා. වල්මත් වෙනවා. ඒ වාගේ තත්ත්වය තමයි මේ අවිද්‍යාව කියන එක ස්වභාවය මෝහය. මෝහ අවිද්‍යාව. එතකොට මේ අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙනවා කියලා බුද්ධ වචනේ තියෙනවා. අවිද්‍යාව සංස්කාරයන්ට කොහොමද ප්‍රත්‍ය වෙන්නේ? අපි කියවන්නේ මුලින් අවිද්‍යාව හෝ වෙනත් හේතුවක් තනිකරන දෙයකට ප්‍රත්‍ය වෙනවා නෙමෙයි. තව සහයෝගය ලබා ගන්නවා. දැන් විශාල මංකොල්ල කෑමකට තනියෙන් කරන්න බෑ. කණ්ඩායමක් ඉන්න ඕනේ එක එක දෙයට. ඒ වගේම මහා පින්කමක් කරනකොට තනියෙන් බෑනේ. ඒකට විශාල පිරිසක් සම්බන්ධ වෙන්න ඕන. රාජ්‍ය කරනකොට තනියෙන් රාජ්‍ය කරන්න බෑනේ. මැතිය මිතුරු සහයෝගයට ඉන්න ඕනේ. සහායක රජවරු ඉන්න ඕනේ. ඒ වගේ මේ අවිද්‍යාව තනිකර තමන්ගේ සේවය කරනවා නෙමෙයි. හේතුව ඵල දෙනවා නෙමෙයි. ඒකට සහයෝගයට තව කාණ්ඩයක් ඉන්නවා. මොකද්ද? අපි මුලින් සඳහන් කළා අවිද්‍යාව යම් හිතකද පහළ වෙන්නේ ඒ හිතේ එකතු වෙනවා ධර්මතා 20ක්. ඒක දැන් මම කෙටියෙන් කියන්නම් නම් වශයෙන් විස්තර කරන්න ඉතින් අපිට ගියොත් කාලෙම අඩු වෙන්නේ. පළමුවෙන් ඇති වෙනවා පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිත ඉන්ද්‍රිය මනසිකාර කියලා හතක්. ඒකට ගැතුණා විතාරක විචාර අධිමෝක විරිය පීති ඡන්ද කියලා හයක් 13යි. ඒකට ගැතුණා තව හතරක් මෝහය ඊළඟට උද්ධච්චේ අහිරිකේ අනුත්ථප්පේ කියලා. එතකොට එතන 4යි 13යි 17යි. ඊළඟට තියෙනවා ලෝභ දික්ටි කියලා දෙකක්. 19යි. ওই 19යි හිතත් එකතු වුණාම 20යි. එතකොට ඔතන තියෙන මෝහෝ කියලා වචනයක් කිව්වනේ. මෝහයට එකතු වුණා. එතකොට තව ධර්මතාව 19ක් නේ. එතකොට 20 දෙනුගේ කණ්ඩායමක්. මේක තමයි පළවෙනි ලෝභ මූල සිතගෙන මේ කියවුනේ. එතකොට පළවෙනි ලෝභ මූල සිතේ තව යෝධයෝ දෙන්නෙක් මේකට එකතු වෙනවා. මේ අවිජ්ජා කියන බලගත්තු හේතුවට තව යෝධයෝ දෙන්නෙක් එකතු වෙනවා. කවුද? තණ්හාවයි උපාදානයි. එතන කියවන්නේ ලෝභ කියලා. ලෝභේ මහා යෝධේ. ඊළඟට එතන කියවන්නේ දිට්ඨිය කියලා. දිට්ඨියත් මහා යෝධේ. ඔය තුන් දෙනා මහා බලගත්තු මේ 20 දෙනා අතරේ. ඔය තුන් දෙනා එකතු වෙලා හිතනවා. දැන් අපි හිතුව මනුෂ්‍ය ලෝකෙ උපදින්න කෙනෙකුට ඕන. පෙර භවයේ තිරිසං වාසයේ හිටියම නැත්නම් දිවි ලෝකෙ හිටියා කොතන කු පිටසක්වලක හිටියා කොතන හරි ඉඳලා එයාට හිතුණා මනුෂ්‍ය ලෝකෙ නම් හරි වාසනාවන්තයි කියලා. මනුෂ්‍ය ලෝකයේ මේ විදිහට නාම රූප දෙකක් ස්කන්ධ පහක් ආතන 12ක් ධාතු 18ක් පරිසම්පාද අංග 12ක් ආදි වශයෙන් දන්නේ නැහැ. මනුෂ්‍ය ලෝකෙ උපන්නත් ඒක අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා දන්නේ නැහැ. ඒ නොදන්නකම තමයි එතන අවිද්‍යාව උනේ නේ. ඊළඟට ඒක තමයි හරිම හොඳ තැන. මනුෂ්‍ය ලෝකේ හරි වාසනාවන්තයි. එතකොට යන්න ඒකට ආසාව ඇති වෙන තණ්හාව. ඊළඟට එතන ඒ හිතේම තියෙනවා ඒක තමයි මට ඕනම තැන. මට ඕන මනුෂ්‍ය ලෝකෙට යන්න. අන්න උපාදානි, ditthi උපාදානි. ඔය තුන් දෙනා බලගත් වෙලා අනිත් පිරිසත් ඒකට සහයෝගය කරගන්නවා එකවර. ඉතින් හිතක් පහළ චේතනාවක් පහළ වෙනවා කුසල චේතනාවක්. ඒ හිත ඇතුළේ කුසල චේතනාවක් නෙමෙයි ඒක වෙන හිතක පහළ වෙන්නේ වෙන ජවන් හිතක. චේතනාවක් පහළ වෙනවා මං දානියක් දෙන්න ඕනේ. මං පන්සිල් රකින්න ඕනේ. මං තෙරුවන් සරණ යන්න ඕනේ. මං මෛත්‍රිය වඩන්න ඕනේ. මං අසරණයන්ට පිහිට වෙන්න ඕනේ. මොනවාරි ඒ වාගේ මනුෂ්‍ය ලෝක උපදින්න හේතු වෙන කුසලයක් කරනවා. මං මල් පූජා කරන්න ඕනේ. මං බුදුන් වඳින්න ඕනේ. චෛත්‍යයට සුදුහුණු පිරියම් කරන්න ඕන, මළු පෙත්මන් අමතින්න ඕන ආදි වශයෙන් තමන්ගේ වැටහෙන පින්කමක් ගැන හිතෙනවා. ඒකට කියනවා සංඛාර කියලා. සංඛාර චේතනා සංඛාර. ඊළඟට ඒ ක්‍රියාව කරනවා. තමා හිතාගත්ත කුසල ක්‍රියාව කරනවා. කරනකොට ඒකට කියනවා කර්මය කියලා. ඒ ක්‍රියාව කරනවනේ දැන්. ඒක පාලියෙන් දැන් පරිසම්පාද වචන කියන්නේ කර්ම භවය කියලා. දැන් චේතනාව කිව්වම චේතනාවයි. ඒක චෛතසික එකක්. හැබැයි චේතනා තනිකර හිතන නෙමෙයි. ඒකත් ඒගේ පිරිවරක් එක තමයි චේතනාව ඇති කරගන්නේ. ඊළඟට ඒ ක්‍රියාව කිරීමට තව අර වගේම සම්බන්ධතාව ඇති කරගන්නා පිරිවරක්. එතන වැඩිම ගාන එකතු වෙනවා 34 දෙනෙක්. ඒක දැන් විස්තර කරන්න කිව්වොත් මේ නැවත නැවත අහන්න නම් හිතෙයි.
හොඳයි. එතන තියෙනවා 34 දෙනෙකු වගේ සමාගම මේ කර්මයට. ඒ කියන්නේ කාමාචර මහා කුසාසී දෙක අවස්ථාවක් මේ කියන්නේ. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කියලා අපි හඳුන්වනවානේ කාමාචර මහා කුසාසිතක්. සිත් හතෙන් අටෙන් එකක්. එතන තියෙන අර මුලින් කියපු සර්වචිත්ත සාධාන චෛසික 7, ප්‍රකීර්ණක චෛසික 6, සෝබන සාධාරණ 19, පඤ්ඤා ඉන්ද්‍රිය 33යි. සිතත් එක 34යි. ඔය 34 දෙනාගේ සමූහය තමයි කර්මය කියලා අපි ගත්තේ. තනිකර චේතනාව නෙමෙයි. එතකොට දැන් 5 දිනක් මෙතන සම්බන්ධ වුණා නේද? අර ලෝභ මූල සිතේ ඇති වුණා අවිද්‍යාවයි තණ්හාවයි උපාදානයයි. ප්‍රධාන යෝධය 3 දිනේ. හේතු 3ක්. ඊළඟට හේතු නිසා අලුත් කුසල කර්මයක් කරන්න හිත නැමුණා. ඒක චේතනාව. ඒක සංස්කාර. ඊළඟට කුසල ක්‍රියාව කරනකොට ඒකට කියන කර්ම කියලා, කර්ම භවය. මෙන්න මේ 5 දෙනා එකතු වෙලා තමයි කෙනෙකුගේ මනුෂ්‍ය ලෝක පටිසන්ධියට ප්‍රති වෙන්නේ. ඒ ප්‍රති වෙන්නේ. ඉතින් අපි ප්‍රධාන හේතුව කියලා කියනවා සංකාර කියලා. මොකද දැන් අවිද්‍යා තණ්හා උපාදාන තුන උපනිශ්‍රය වුණා. උපනිශ්‍රය කියන්නේ බලවත් කාරණයක් වුණා. බලවත් කාරණයක් වෙලා කුසලයක් කරන්න හිත නැමුණා. ඒ නැමිච්චේ චේතනාව තමයි දැන් පරිසන්දි දීමට සමර්ථ වෙන්නේ. එතෙන්දී අපි සලකා බලන්න ඕන මොකක්ද මේ සංකාර කියන එකේ නියම තේරුම. සංකාර කියන එකේ තේරුම් රාශියක් තියෙනවා. ඒවා ඉතින් අර්ථකථාගත විවිධාකාර තේරුම් තියෙනවා. ඒක තේරුම් ගත්ත තරමට වටිනවා. මොකද ඒ තැනට ගැළපෙන සංකාර පදේ අර්ථ තේරුම් ගන්න වටිනවා. සංකාර කියන එක පද හතරකට ඉස්සෙල්ලා බෙදා ගන්නවා. සංකත සංකාර, අபிසංකත සංකාර, අபிසංකරණ සංකාර, පයෝගාபி සංකාර කියලා. සංකත සංකාර, අபிසංකත සංකාර, අபிසංකරණ සංකාර, පයෝගාபி සංකාර. ඒක තැනක තෝරන පිළියාවක් සංකාර කියන වචනේ. එතකොට එතන පද සිද්ධිය වෙලා තියෙන්නේ කොහොමද මේ සංකාර පදේ හැදුනේ? සං උපසර්ගයේ පූර්ව කොට ඇති කර කරණේ ධාතුවෙන් හැදුනේ පදයක්. යංකිති ක්‍රියාවක් කිරීම සඳහා කර ධාතුව යෙදෙනවා. කරෝති, කරොන්ති, කරෝසි, කරෝත, කරෝමි, කරෝම විදිහට හැදෙනවා. එතකොට ක්‍රියාව කිරීමට හේතු කර ධාතුවට මුලින් සංකේන උපසර්ගයක් යෙදුණා. ඒ කියන්නේ සකස්කොට කරනවා. සංකරණය කරනවා. දැන් අපි හිතමු මේ අපි ඇඳුමක් අඳින්නේ සකස් කරගෙන, අපි කෑමක් හදාගන්නේ සකස් කරගෙන, මිදුලක් අමදින්නේ සකස් කරගෙන, ගෙයක් ගොඩනගා ගන්න සකස් කරගෙන, හැම දෙයකම සකස් කිරීමක් තියෙනවා. ඒක තමයි සංකේන උපසර්ගයෙන් හඳුන්ලා දුන්නේ. සකස් කොට සිදු කරනවා. නැවත නැවත සිදු කරන තේරුමත් එහි තියෙනවා. එතකොට ඒකට තව අභි කියන උපසර්ගයකොත් මුල් වෙනවා සමාට හඳුන්වන්න. අபிසංකාර. දැන් පුඤ්ඤාபிසංකාරික, අபிසංකාර කියලාත් ඕක හඳුන්වනවා. විශේෂයෙන් සකස් කරනවා. ඒ කියන්නේ නැවත නැවත පටිසන්ධිදීමට හේතු වෙන විදිහට විශේෂයෙන් සකස් කිරීම කුසල අකුසල දෙකටම තියෙනවා. ඒ නිසා අபிසංකාර කියන වචනේ තවත් දුරට අபி කියන උපසර්ගයෙන් ප්‍රකාශ කරනවා. මේ විදිහට සංකාර කියන එක ඉස්සෙල්ලා වචනේ හැදිච්ච හැටි එහෙමයි. යම්කිසි ක්‍රියාවක් මේ සකස් කරන්න සංකාර. ඒක විශේෂයෙන් සකස් කරන්න අபிසංකාර. අபிසංකාර. එතකොට දැන් මෙතන කියන අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා. දැන් අපි කියන්නේ යන්නේ පද හතරෙන් ඉස්සර වෙලා සංකත සංඛාර. සංකත සංඛාර කියන්නේ හේතුවෙන් හටගන්න සියල්ලටම සාධාරණ වචනයක්. නිර්වාණයයි ප්‍රඥාත්‍යයයි හැර අනිත් සියල්ලම සංකත සංඛාර. නිර්වාණය අසංකතයිනේ. හේතුවෙන් හටගත් දෙයක් නෙවෙයි. ලෝක සම්මුති ප්‍රඥාප්තිය හේතුවකින් හටගත් දෙයක් නෙවෙයි. මනුෂ්‍යයන් ස්පර්ශම් පානවා ගතදිය. ඒ නිසා ප්‍රඥාප්තියයි නිර්වාණයයි හැර සියලෝම චිත්තචාසික ධර්ම රූප ධර්ම ඔක්කොම සංකත සංඛාර. දැන් මේ මහා පොළව, මේ ගස්කල් පරුවත, එතකොට මනුෂ්‍යයන්, තිරිසන් සතුන්, එවාගේ නරක ආදී සතුන්, දෙවිලෝ, බඹලෝ ඔක්කොම හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා පරමාර්ථ ධර්ම බැවින් ඒවට කියන සංකත සංඛාර. අபிසංකත සංඛාර කියන්නේ තව තේරුමක්. අபிසංකත කියන්නේ විශේෂයෙන් සකස් කර ගන්නා ලද කෙනේ තේරුම. ඒවට කියනවා සත්ව సంతාන තුළ තියෙනවා
විපාක චිත්තචායසික හා කර්මජ රූප කියලා කොටසක්. කුසල් අකුසල් කිරීම නිසා, දැන් කුසල් අකුසල් කිරීම නිසා සත්ව සන්තාන තුළ කුසල හේතුවෙන් කුසල විපාක, අකුසල හේතුවෙන් අකුසල විපාක. ඒ සඳහා පොදුවේ ගන්නකොට ලෞකික වශයෙන් විපාක සිත් 32ක් වෙනවා. ලෞකික විපාක සිත් 32ක් තියෙනවා. විපාක චෛතසික 35ක් වෙනවා. කර්මජ රූප 20ක් තියෙනවා. ඔක සමස්තයක් වශයෙන් කාටත් පොදුවේ ලැබෙන හැටි එකතු කරාම එහෙමයි. ඔය කියන්නේ කර්මජ රූප 20යි විපාක චිත්ත චෛතසික ධර්ම 32 හා චෛතසික ධර්ම 35 මේවට කියනවා අභිසංකත සංකාර. අභිසංකරණ සංකාර කියලා තව වචනයක් හඳුන්වනවා. අභිසංකරණ කියන්නේ මේ විපාක සකස් කරනවා. කවුද? කුසල අකුසල චේතනා 29. මේ අකුසල චේතනා 12ක් තියෙනවා. පොදුවේ සියලු දෙනාගේ අකුසල එකතු කරොත් 12යි. කුසල චේතනා ලෞකික තියෙනවා 17ක්. ඒවා ඉතින් මනුලෝ, දෙව්ලෝ, බඹලෝ කවුරු හරි කාමාචර, රූපාචර, අරූපාචර කුසල් කරනවානේ. ඒ ඔක්කොම එකතු වුණොත් තියෙන්නේ සිත් 17යි. ඒක චෛතසික 38ක් යදෙනවා. එතකොට මෙන්න මේ කියන කුසල අකුසල චේතනා, කුසල අකුසල චේතනා 29. ඒකට කියනවා අபிසංකරණ සංඛාර කියලා. ඒ කියන්නේ කතරුවරු. ඒ කියන්නේ විපාක උපදෝන කතරුවරු. ඊළඟට තියෙනවා පයෝගාභි සංඛාර කියලා තව වචනයක්. ඒකෙන් කියන්නේ වීරියට නමක්. ඒක සාමාන්‍යයෙන් සම්මුති වචනයක්. පයෝගාභි සංඛාර යම්කිසි ක්‍රියාවකට වීරියක් අපි කරනවා. ඒ වීරියට කියනවා පයෝගාභි සංඛාර. නිදසුනාක් වශයෙන් අපේ සූත්‍ර දේශනාවක තියෙනවා වැදගත් සිද්ධිය බෝධිසත්ව චරිතයක් සම්බන්ධව. රජ කෙනෙකුට ඉන්නවා රියවඩුවේ. ඒ රජුරාණන් තම මාස 6කුත් දින 6කින් තියෙනවා යුද්ධිකට යන්න. ඉතින් අර රියවඩුවට කිව්ව මගේ රතේ රෝද දෙකට අලු රෝද එකක් හදලා දෙන්න, තම මාස 6කුත් දින 6කින් යුද්ධෙට යනවා. ඉතින් මේ රියවඩුව අපේ බෝධිසත්වයෝ, ඒ බෝධිසත්වයන් වහන්සේ එක රෝදයක් හදන්න කාලය ගත්තා මාස 6ක්. රජුරෝ පණවිඩයක් දුන්නා, තව දවස් 6යි තියෙන්නේ, දැන් රෝද දෙක හරිද? එකක් නම් හරි. හා එකක් හදන්න මෙච්චර කාල ගත්තා. අනිකත් එක්මනේ හදාපන්. අනික හදන්න දවස් 6ක් ගත්තා. පස්සේ දෙකම ගෙනල්ලා පෙන්නුවාම, ඇයි මෙච්චර මේ කාලය ගත්තේ මාස 6ට? දැන් මේ 6 දවසේ මේක හදන්න පුළුවන්කම තිබෙද්දි. ඒවා දේවයන් වහන්සේ, මේ දෙකේ පෙනුමින් සමානයි, බරෙන් අසමානයි. බරෙන් මේ දෙක අසමානයි. ඒ නිසා මේ 6 මාසයක් ගත්ත මේ එක රෝදේ හදන්න ගත්ත කාලය තුලදී මේ ඒ 6 මාසේ රෝදයේ සියලු දෝෂයන්ගෙන් තොරයි. ඕනම තැනක පෙරළුණත් කැඩෙන්නේ බිඳෙන්නේ. අනිත් රෝදේ චර නැහැ, ඒකේ බැලන්ස් එක නැහැ, ඒකේ සමබර නැහැ. නමුත් පෙනුමින් එක වාගේ. ආයෙනම් පෙරලලා බලන්න. 6 දවසෙන් අදාපික පෙරලලා බැලුවාම ඉන් වේගේ තරමට ගින් පෙරලලා වැටුණා. රැඳෙන්නේ 6 මාසයේදී හදාපු රෝදේ වීරියෙන් තල්ලු කළා ඇරිය. හරියට ගිහිල්ලා හරියට ඇණයක් ගැහවාගෙන නැවතුණා. පෙරලෙන්නේ නැහැ. පස්සේ කිව්වා දේවයන් වහන්සේ රෝදේකම නිවැරදි කියලා රතේට සවි කළ දුන්නා. බෝවන්සේට ජය ලැබෙනවා කියලා. ඉතින් එතන සඳහන් වෙනවා යාවත අபிසංකාරස ගති. ඒ තමන් ගත්ත වීරියේ ප්‍රමාණයට රෝදේ පෙරලීගෙන ගියා. අර 6 දවසෙන් කරපු එච්චර ඒ අතර ගියේ නැහැ, වැටුණා. 6 මාසෙන් කරපු එක දීර්ඝ ඈතටම ගිහිල්ලා තමයි හිටියේ වැටෙන්නේ නැතුව. මොකද ඒකේ සියල්ල සමබරට හදලා තියෙනවා. එතන සඳහන් වෙනවා මේ වීරියට නමක් තියෙනවා මේ පයෝගාභි සංකාරය කියලා. දැන් ඔන්න සංකාර පදේ තේරුම් හතරක් අපි කිව්වා. වෙලාව තා ටිකයි තියෙන්නේ. හැබැයි ඒ ටික වෙලාවෙන් මම ඊළඟ පද ටිකත් හඳුන්වන්නම්. තව තියෙනවා කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා පද තුනක් සංකාර පදේ. කාය සංකාර කියන්නේ තේරුම් දෙකක් තියෙනවා. කුසල් අකුසල් වශයෙන් කයින් කරන සීලම කර්මයන්ද කියනවා කාය සංකාර කියලා. හිත වචනින් කරන කුසල් අකුසල් සියයටම සියල්ලටම කියනවා වචී සංකාර කියලා. සිතින් කරන කුසල් අකුසල් සියල්ලට කියනවා චිත්ත සංකාර කියලා. ওই දෙක තේරුම එක ක්‍රමයක්. තව තියෙනවා නිරෝධ සමාපත්තියට සමාදින් යනකොට ওই සංකාර තුන වෙනම හඳුන්වනවා. කාය සංකාර කියලා එතන හඳුන්වනවා ආස්වාස ප්‍රස්වාස දෙක. වචී සංකාර කියලා හඳුන්වනවා විතර්ක ਵਿਚාර දෙක. චිත්ත සංකාර කියලා හඳුන්වනවා වේදනා සංඥා දෙක. නිරෝධයට සමාදින් ධ්‍යාන ආර්යයන් වහන්සේ එතෙන්දී චතුර්ථ ධ්‍යානෙදී කාය සංකාර නිරුද්ධ වෙනවා. ආස්වාස ප්‍රස්වාස නැවතිනවා.
ද්විතියඥානයට යනකොට වචේ සංකාර නිරුද්ධ වෙලා විතර්ක විචාර දෙක නිරුද්ධ වෙනවා ද්විතියඥානයේදී. එතකොට නේව සංඥා නා සංඥාතනයට සම්බන්ධලා චිත්තක්ෂණ දෙකක් ගිය තැන වේදනා සංඥා කියන චිත්ත සංකාර නිරුද්ධ වෙනවා. ඔහොම කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර ප්‍රභේද දෙකකට බෙදෙනවා. තවතින සංකාර කන්දෝ කියලා පදයක් නේ. දැන් රූපක් කන්දෝ, වේදනා කන්දෝ කියන උන සංකාර කන්දෝ කියන එක තව තේරුමක්. එතන සංකාර කන්දෝ කියන්නේ సంతాన තුල පහළ වෙන්න තියෙන ඡායසික ධර්ම 52න් වේදනාස්කන්ධයයි සංඥාස්කන්ධයයි හැර වේදනා සංඥා දෙක හැර ඉතිරි 50ටම කියනවා සංස්කාරස්කන්ධය කියලා. ඡායසික 50ක් තියෙනවා සංස්කාරස්කන්ධය. දැන් මෙහෙම සැලකුවාම දැන් අපේ සංඛාරිකින පදය තෙරුම් රාශියකට අපිට බෙදලා තියෙනවා. හැබැයි මේ යෙදිච්ච යෙදිද තැනට අනුව සංස්කාරය අපි වටහා ගන්න ඕනේ. දැන් මෙතන අවිජ්ජාපච්චය සංඛාරා කියනකොට මෙතන ගැනෙන්නේ කුසල හෝ අකුසල හෝ චේතනාවයි. ඒවා ඔක්කොම පටිසන්ධිජනක පටිසන්ධිගෙන දීමේ සමර්ථ සංඛාර තියෙන්නේ 29යි. 29යි. අකුසල සංස්කාර 12යි. කුසල සංස්කාර 17යි. මේ 17 මේ සියල්ලට කියනවා අවිජ්ජාපච්චය සංඛාරා කියලා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ අවිද්‍යාව තනිකර නෙමෙයි සංස්කාරයට ප්‍රත්‍ය වුනේ. සංස්කාර තනියම නෙමෙයි විඥාණයට ප්‍රත්‍ය වන්නේ. ප්‍රධාන හේතුව තමයි මෙතන පෙන්වන්නේ. ඒ නිසා මෙතන දැන් අපේ පරිසම්පාදයේහි අංග 12 තුලින් පළමුවෙන් අපි අවිද්‍යාව තේරුම් ගන්නට ඕන. ඊළඟට ඒකෙන් ඇති වෙන සංස්කාර තේරුම් ගන්නට ඕන. ඊළඟට ඒකෙන් ඇති වෙන පටිසන්ධි විඥාන, විපාක විඥාන, ප්‍රවෘත්ති විඥාන අපි තේරුම් ගන්නට ඕන ඉදිරියේදී. ඊළඟට විඥාන නිසා ඇති වෙන නාම රූප මොනවාද අපි තේරුම් අරගෙන තියෙන්න ඕනේ. නාම රූප දෙක නිසා ඇති වෙන ආයතන 6 තේරුම් ගන්නට ඕනේ. ආයතන 6 තේරුම් ගන්න එකෙන් ඇති වෙන ස්පර්ශ 6 තේරුම් ගන්නට ඕනේ. ඊළඟට ස්පර්ශ 6 නිසා ඇති වෙන වේදනා 6 තේරුම් ගන්නට ඕනේ. වේදනා නිසා ඇති වෙන තෘෂ්ණා 6, තෘෂ්ණා 6 නිසා උපාදාන 4, උපාදාන 4 නිසා ඇති වෙන කර්ම භවය, කර්ම භවය නිසා ඇති වෙන ජාතිය, ජාති නිසා ඇති වෙන ජරා මරණ, ජරා මරණයට අනුව ලැබෙනවා ඇතින් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස අප්‍රිය සම්ප්‍රයෝග ප්‍රිය විප්‍රයෝග ඉච්ඡා විඝාත මේ කියන ඔක්කොම ජාති වුණ ගහනවා. ඒ වයින්කොට නැවතත් අවිද්‍යාව ආය පටන් ගන්න. මෙන්න මෙහෙම තමයි භව චක්‍රය කියන මේ සංසාර චක්‍රය බුදුරජාන් වහන්සේ ආબોධ කරගෙන දේශනා කළේ. එතකොට මේ භව චක්‍රයේහි එකක්වත් මේ මුලය මේ අගය කියලා පෙන්වන්න බෑ. මේ ප්‍රධාන හේතුව තමයි මෙතන පෙන්වුවේ. ප්‍රධාන හේතුවක් වෙන අවිද්‍යාව. ඒ නිසා මේ භව චක්‍රයේ නිමාව හඳුන්වනකොට අවිඤ්ඤායත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියලා විස්තර කරනවා. අවිද්‍යාව නිරුද්ධ කළා නම් ඉතින් පස්සේ සංඛාර උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ. අවිද්‍යාව තියෙනකන් තමයි කුසල අකුසල සංඛාර ඇති වෙන්නේ. මේක නිසා බුදුරජාණන් වහන්සේක ප්‍රධාන හේතුව හැටියට දක්වා දේශනා කළ අවිද්‍යාවගේ නිරෝධය කිරීම පිණිස විද්‍යාව උපදවන්නට ඕනේ. විද්‍යාව උපදීම සඳහා කරන්නේ අපි සීලය, සමාධිය, ප්‍රඥා වඩනවා. ඔය දාන සීල භාවනාදී සෑම කුසලයකින්ම නිවන් ප්‍රත්‍යක්ෂ කරනකොට ඔය ධර්මතා තුන තමයි වැඩින්නේ. සීලය, සමාධිය, ප්‍රඥා. සීල, සමාධි, ප්‍රඥා තුන වැඩනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තන වැඩෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනකොට එතන බෝධිපාක්ෂික ධර්ම 37ක් වැඩෙනවා. ඕවා දියුණු වෙලා දියුණු වෙලා දියුණු වෙලා තමයි යම් දවසකදී අර සෝතාපට්ටි මග්ග, සකදාගාමි මග්ග, අනාගාමි මග්ග, අරහත් මග්ග කියන මාර්ග අවස්ථාවන්ෙහිදී සීනිකෙන් වට නුදුටුවා වූ නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකීමෙන් චතුරාරි සත්‍ය අවබෝධ කරගන්න. ඔය චතුරාරි සත්‍ය අවබෝධ කර ගැනීමෙන් පසුව නැත ඉපදීම ගැනද අවිද්‍යා ආදී කිසිවක් නැති නිසා අර අසංකත ධාතු සංඛ්‍යාත අමා මහ නිවන සාක්ෂාත් කරගන්න ලැබෙනවා. අද මේ මොහොතේදී අප විසින් මේ වැදගත් ධර්ම සාකච්ඡාවකට මේ දුරුතු පෝදාසේ සවන් දුන්නා. නැවත නැවතත් මේ ධර්මයන් මේ සාකච්ඡා කරමින් දහම් පොත්පත් කියවමින් අවබෝධ කර ගැනීමට උත්සාහවන්ත වෙමු. මේකේ යථා තත්ත්වය අවබෝධ වෙන්නේ නම් සමාධි භාවනාවක පිහිටාගෙන විදර්ශනා වැඩිමෙනුයි. එනිසා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ගමන්ගත් සීල, සමාධි, ප්‍රඥා සංඛ්‍යාත
ස්කන්ධ තුනකින් යුක්ත වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා අපේ ජීවිත සන්තානයේ තුලදී ධ්‍යාන විදර්ශනා මාර්ගඵලාභෝධය සඳහා උත්සාහවන්ත වෙමු. ඒ අපේ උත්සාහය මේ ජීවිතයේ සාර්ථක නුනොත් ඒකාන්තේ මතු භවයකදී හරි මේ ගාම්භීර වූ පටිච්චසමුප්පාදේ හා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමාමහා නිවන් සුව සාක්ෂාත් කරගන්නට ලැබේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන සෑම දිනකට තෙරුවන් සරණයි. අපි නමස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ මහෝපාධ්‍ය ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ශාසන ධජ මහා කම්මඨානාචාර්ය අතිපූජනීය නා උයනේ අරියධම ස්වාමින් වහන්සේට මේ දහම් කරුණු කාරණා ඉතාමත්ම පිළිවෙලට අපට කියා දුන්නාට ස්වාමින් වහන්ස, මේ ධර්ම දානමේ කුසලයේ බලයෙන් ඔබ වහන්සේ මතු බුදු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේදී සද්ධර්ම වර්ෂා වැඩසටහන අසා සිටි ඔබ සැමටත් අපි ඒ උතුම් නිවන් සුවය සසර කෙටි කර ගනිමින් ඉක්මනින් ළඟා කර ගැනීමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේනම් අපි නවම්පුර පසළොස්වක පොහොය දවසේ තවත් දහම් කරුණු රාශියක් දැන ගැනීමට අතිපූජනීය නා උයනේ අරියධම ස්වාමින් වහන්සේව මුණ ගැහෙමු. ඔබට ප්‍රාර්ථනා කරනවා පින්බර දවසක්.